Exatamente. මම එදා උදේ කන්නේ නැතුව තමයි පිටත් වුනේ. පොඩි දෙන්නනම් කෑවා. මම හිතුවා එන ගමන් නුවර පාරින් නවත්තලා කනවා. එතකොට පොඩි දෙන්නට ආයෙත් මොන හරි කන්න දෙනවා කියලා. මොන කනවද? එදා පුදුමාකාර වැස්සක්. මොරසූරණ මහවරු සාවි තමයි ආවේ. ඉතින් බහින් විදියකුත් නෑ වාහනේ. ඊට පස්සේ හිතුවා එක්ස්ප්‍රස් වේ එකෙන් එළියට ආවට පස්සේ කනවා කියලා. බටේම කඩවල් වහලා. මොකද එදා නබිනායක තුමාගේ උපන්දිනේ. ඊට පස්සේ ඔහොම එනකොට බඩිරිමු සම්මන තැනක් හම්බුණා. එතනින් මුන්න බඩිරිමු ගත්තා. ඒක අරගෙන මොකද අපි පොඩි දෙන්නත් හරි ආසයි. ඊට පස්සේ ඒක අරගෙන ඒක කකා එන ගමන් තව හම්බුණා පුංචි වඩේ කරත්තයක්. එතනින් උඹලා කඩ වඩෙත් ගත්තා. ඔන්න ඉතින් එදා දවසේ මගේ උදේ කෑම උනේ ඔන්න ඔය දෙක. පෝෂදායි ආහාර වේලන්නේ. ඔගොල්ලන්ට කියන්න බැරි වුණානේ. අපි තුන්දෙනා ඉතින් මේ ලොง වීකෙන්ඩ් ෆන් ගන්න කියලා ආවේ කොහෙද දන්නවද? අපේ ෂූට් එක කරන පැත්තට. රිවර්ස්ට්. නමුත් අපි එන දවසේ මේගොල්ලන්ට ෂූටින් තිබුණේ මාතලේ. ඒ නිසා ඔන්න ඉතින් අපි මාතලේට ආවා. අපි ඉතින් හොටෙල් එකක්වත් කොළඹදී බුක් කරගත්තේ නෑ. අපි හිතුවා ගිහිල්ලාම වැඩේ කරගන්න පුළුවන් කියලා. මොනවා කරන්නද? ලොง වීකෙන්ඩ් එක කොහොමත් ඉතින් මාතලේ ලොකුවට හොටෙල්ස් නෑ. ඉතින් ඊට පස්සේ අපි හවස 7 වෙනකම් හොටෙල්ස් හෙව්වා. තව දෙයක් වුණානේ. අපි ආව විතරයි ලලිත් අයියා මෙන්න අපේ මෞලවයි සංසවයි ඒ සීන් එකට දැම්. මේගොල්ලෝ ඉතින් කැමැත්තෙන් හිටියා. මේගොල්ලන්ට තිබුණේ ජූස් බොන්න. ඔන්න ඉතින් ලන්ච් බ්‍රේක්. දවල්ට කණ්ඩායම් යන්නේ. අයි ප්ලේට් එකටද ගාන කියා? චෝදම් බලන්න ලන්ච් බ්‍රේක් ඉවර වෙලා ආයෙත් ෂූටින්. දැන් නම් අපේ දෙන්නට හොඳටම බෝරින්. ඉන්න තැනකුත් නෑ, කරන්න දේකුත් නෑ. ආයෙත් ඉතින් ඔන්න මාතලේ ටවුන් එක වටේ කරකිලා හවස 5 විතර වෙනකොට මේගොල්ලන්ට බඩගිනි. ඒ පාර ඉතින් ඔන්න ආයෙත් ආව සුප් එකක් බොන්න කියලා. ඒත් ඉතින් සංසර් විතරයි ඒකක් බිව්වේ. ¿Cómo
කොහොම හරි ඉතින් ගිය වෙලේ ඉඳන් හොටෙල්ස් හොයලා හොයලා රෑ 7 විතර වෙනකොට අපිට ස්ප්‍රින්ග් වියු හොටෙල් එක හම්බුණා. ඒක තියෙන්නේ මාතලේ අලු විහාරේ ළඟ. අපි ඉතින් Google search කරද්දී අපිට තව හොඳ හොටෙල්ස් පෙන්න ඔක්කොම කැන්ඩි. කැන්ඩි වල ඉඳන් අපිට මාතලේට දුරයිනේ. ඒ නිසා ඉතින් අන්තිමට අපි මෙතන ඉන්න තීරණය කළා. ස්ප්‍රින්ග් වියු හොටෙල් එක ඇත්තටම හොඳයි. නිස්කලංකව ඉන්න පුළුවන් කරවල නම් මොකක් වට පිට දෙක්කේ නේ. කෑමත් ඒගොල්ලෝගේ රසයි. ෂේප් තැනකටනේ. ඒ අපි මෙහි කොහොමද ඉතින් ඔයාගේ ජීවිතේ ෂූටින් රෝගත කරන ජීවිතේ හොඳයිද අපිත් එක්ක? ආ. දැන් අපි සතුට අරන් ආවද ඔයාට? අපිටත් සතුට දෝර ගලා තිබුණ උදේ ඉඳන් ඉඳෙදි වාහනේට වෙලා නේද? තැය ගානක් වාහනේ ඉඳලා ඉඳලා ඊළඟට මහ පාර තැන් තැන් වල ඉඳලා ඉඳලා ඔන්න දැන් තමයි අපි රිලැක්ස් උනේ. ඔන්න ඉතින් ලෝන් වීකෙන්ඩ් එකේ 28 වෙනිදා දවස මහ පාරටම ගෙවිලා ගියා. උදේ 7 ඉඳන් රෑ 7 වෙනකම් වාහනේම ගත කරපු නිසා තමයි මේ විදිහට කියලා පේන්නේ. ඊට පස්සේ ප්‍රභාත් නම් පාන්දර ඇහැරලා ශුද්ධිය. අපි 3 දෙනා ඉතින් උදේ 9ට විතර ඇහැරුණා. දවස් දෙකක් මාතලේ ටවුන් එකේ ගත කරලත් මාතලේ අලු විහාරේ බහු කර කර කීප සැරයක් මෙහෙට මෙහෙට ගියත් මට පන්සලට යන්න විදිහක් නැතුණා. මොකද අපි 3 දෙනාම පන්සලට යන්න සුදුසු වැඳුම් ගෙනල්ලා තිබුණේ නැහැ. මොකද ඇත්තටම අපේ ප්ලෑන් එක තිබුණේ රිවර්ස්ටන් දවස් 3ක් ගත කරන්නනේ. ඉතින් තාමත් දුකයි ඒ අවස්ථාව මග අරුණකට නම්. අපි සංසපැටියට ඉතින් කලින් දවසේ රෑ උණ ගත්තා හොතටම. පැනඩෝල් එහෙම බීලා දැන් මේ ඉන්නේ. ඉතින් එයාගේ ඇඟට තාමත් තමයි මං හිතන්නේ මහන්සියයි. අයියාගෙනුත් බෝ වෙන්න ඇති. අයියට සනීප නැතුව තමයි හිටියේ. මේ කොහෙන්ද තාම? මට නම් දැන් රොටියක් කොහෙද? රොටි චිකන් වන්දා. අපි ඉතින් උදේට කාලේ ඉවර වෙලා මුරුක්කු කඩයක් තියලා අන්න ඒක ඇතුළට මම රිංගගත්තා. මොකද මම හරි ආසයි මේ ලටපට කන්න. ඉතින් මෙතනින් මුරුක්කු ටිකකුත් ගත්තා. මේ වගේ එක එක ෆ්ලේවර්ස් වලින් මුරුක්කු තියෙන කඩයක් මම ඇත්තටම කොළඹ නම් දැකලා තිබුණේ නැහැ. අපි ඔක්කොම වැඩ කරගෙන ඉවර වෙලා තමයි අපි ෂූට් එක තිබුණ තැනට ගියේ. හස්බන්ඩ් උනත් ඉතින් වැඩ කරන්න හොඳ නැහැ නේද? අපි ඉතින් සෙට් එකට යනකොට මේගොල්ලෝ ජීප් එකේ ෂූට් එකට ලෑස්ති වෙනවා. ට්‍රැවලින්. ඉතින් ජීප් එක යන අතරතුර තමයි මේ ෂූට් එක කෙරෙන්නේ. එතකොට ඉතින් ජීප් එකෙන් එළිය තමයි කැමරමන්, කැමරා ඇසිස්ටන්ට් එහෙම ඉන්න ඕනේ. ඉතින් ඒගොල්ලන්ට ඉන්න තමයි මෙන්න මේ මොකද්ද මම නම් මේව දන්නේ මේවා ලෑස්ති කරන්නේ. කැමරා ක්‍රූ එක නම් සෑහෙන ඉතින් මහන්සියක් දරනවා මේවා හරියට කරගන්න. ඒ අතරේ ඔන්න ටී බ්‍රේක් එකකුත් ඇවිල්ලා. වැඩේ යන අතරේ ඒත් බොනෝ. මම ඉතින් මේගොල්ලොන්ට තේ වෙලාවට බොන්න මම අර හදන ෆුල් කේක් එක අන්න ඒකකුත් ගෙනත් දුන්නා. ඒක ඉතින් වීඩියෝ කරලා නැද්ද කොහෙදානේ? හරි දැන් ඉතින් ඔන්න ඔක්කොම ලෑස්ති කරගෙන තියෙන්නේ. ආටිස්ලවත් ඇතුලේ ඉන්නවලා අපේ කැමරා මහත්තයා ප්‍රභාතුත් එළියෙන් ඉඳගෙන දැන් ඔන්න වැඩේ පටන් ගන්න දුහදාගන්නේ. මේ අපේ අධ්‍යක්ෂකතුමා ලලිත් රත්නායක සමන්තයි ඉන්නවා කුරුගේ කට්ටිය. ඒ වගේම ටවුන් එකේ හැමෝම බලාගෙන ඉන්නවා ෂූටිං. ඔන්න බැහැලා. අද දවසේ ෂූට් එක ට්‍රැවල් කරන ගමන් තමයි ෂූට් එක කෙරෙන්නේ. ඒ කියන්නේ ජීප් එක ඇතුලේ යන ගමන් වෙන සිද්ධි තමයි තියෙන්නේ. ඉතින් දැන් මේක ෂූට් කරන්නේ කොහොමද කියලා ඕගොල්ලෝ බලන්නකෝ. මේක ෂූට් කරන්නේ අපේ ජීප් එක වටේට මොකද්ද මන් දන්නේ අනේ මේවා නම් මොකද්ද රැක් එකක් වගේ එකක් ගහලා ඒකේ කැමරමන්, කැමරා ඇසිස්ටන්ට් මේගොල්ලෝ ඉඳගෙන යනවා එළියේ, වාහනේ එළියේ. මෙතියම් මේ තමයි මං ගෙනත් දීපු පොල් කේක් එකේ ගුණාගුණ කියන වෙලාව.
කට ඇලිලන පොල් කේක් එකක් කාලා ඔන්න බලන්න ඉතින් නේද كيك سوبر يا أنا أحسن مني මේ වට මතකද මෙතන මේ අපි මොකද්ද සිරිමල්ගේ ෆිල්ම් එකේ වතන ෂූට් කරේ මේ මේකේ මතක නැද්ද රිවර්ස් ටනාගම් ලන්ච් බ්‍රේක් කළා ආයේ ඔයතර පල්ලිය ඒගොල්ලන්ට අර මමයි මගේ අම්මයි හදපු වච්චාරෝ දුන්නේ මෙන්න මේ ලොකේෂන් එකේ ඉඳි තමයි නන්දම්මගේ බෑනට දෙන්න යන්න ඕනේ සාමාන්‍යයෙන් ඉතින් ෂූට් එකකදී යන ලොකේෂන් එකේම පැත්ත එක තමයි කැමරට සූදානම් කරන්නේ. ඉතින් මේ වෙලාවේ මම කිව්වනේ ලන්ච් බ්‍රේක් කළා. ඒ නිසා මම මේ වෙලාවේ අර සර්ප්‍රයිස් අච්චාරිය දුන්නා. වීඩියෝ එක ඔබලට දැක්කනේ නේ. අපේ මෞලි පුතා ඉතින් මාංචුත් දාගත්තා. ඔන්න දැන් ගලව ගන්න බැරුව ඉන්නවා. මේ රොටි කඩේ නම තමයි කන්දුඩ මාමගේ රොටි කඩේ. ඉතින් මේ රොටි කඩේ මේ ෆිල්ම් එකේ තවත් එක ලොකේෂන් එකක්. මේ ඉන්නේ මේ රොටි කඩේ අයිති අංකල්. ඔය විදිහට ඉතින් ෂූට් එක කරගෙන ගිහිල්ලා හවස 5 වෙනකොට ටී බ්‍රේක් කළා. මොකද වහින්නත් ගත්තනේ ඒ වෙලාවේ ටී වලට ෂූට් එක නැවතුවා. අයියා. අපි අවියා හැවින් සම් කෝෆි. الكول ඇත්තටම මේ එක්ස්පීරියන්ස් එක නම් නියමයි. හෝගාල වහින වෙලාවේ රිවර්ස්ටන් වල රොටි පුච්චගෙන කන ගමන් උණුවෙන් ප්ලේන්ටි එකක් බොනකොට කොහොමද?
ఒక పాలకూరం ఉంది పెద్దవిందలాగా అతని చోటు పుచ్చాన కనుకనే వాళ్ళు අපේ ඉතින් ලෝන් වීකෙන්ඩ් එක ඔන්න ඔය විදිහට තමයි ගෙවුනේ. ඊට පස්සේ ඉතින් අපි තුන් දෙනා විතරක් ආයෙත් ඉතින් තාත්තිව රිවර්ස්ටන් වලම කියලා තාත්තිට බයි කියලා කොළඹෙන්න පිටත් වුණා. අපේ රටේ ලස්සන බල බල ඒ ගැන කතා කර කර අපි කොළඹ ආවා.